ఐబోవన్, సీఎల్ ఉమ్మదరు అంటే ఐబోవన్ కుతే విశేషం మేము వీడియో పంపి దాన్ని దాస్ విసితున అతని మాసి విసి అత్తని బ్రాస్పతిందా మట పంతియ కరాన్ని బరివున విశేష కారణావే నువరెలియ కొటగలే గురు విద్యాలయటి అన్నే సిదువున ఇతకొట ఎన్న విలా వదివుని నిశాతమైతే మే మట ఏ పంతియ కరాన్ని బరివునే ఏ సదావు వీడియో పంతియతమై మీ దెన్ మమ ఎకరాన్ని మేము వీడియో పంక్తి నరమలకుతే అవశ్య శీలము తొలతులు దరువు లసంటలు యాగన్నే అవశ్య ఒత్తులకుతే అది ముళిమ్మ మమే సాగచ్చాకిరీమ సదా సూదానం విన్నే ముళిమ్మ మమ సాగచ్చాకిరీమ సదా సూదానం విన్నే ఉగులుగి సీఆర్ పొత్తు ముళిమ్మ సాగచ్చాకరాన్ని సూదానం విన్నెపుతే సీఆర్ పొత్తు అమోమ గన్న సీఆర్ కు తెలియట ఆరి ఏనంగ్ అస్సరిటే సిఆర్ కు తవి అరగత్త అరగినే పలము మాతృకావే అపే దరువుటిక యుదాగండే సిఆర్ పుతే యుదాగండి పుతే పలము మాతృకావలిసే మమ సాకచ్చాకరాన్ని సూదాన వెన్నే సామాన్యం హయవసరేది పలవిని వార విభాగే దేవిని వార విభాగే తుంగిని వార విభాగే మే వార తునటమే మే వార తునటమే ఎన్న పులువం ప్రశ్నయక్తమైపుతే ఒరుమై పన్మై ఒరుమై పన్మై ఇకని ఏకవచనే బహువచన కియన కొటసింగ్ అన్ని వారిమ్మ ప్రశ్నయక్కినో అయవసరేది పలవిని వారి దేవిని వారి తుంగిని వారి వారతునేమి ఒకటి దాన్ని ఏకవచనే అబ్దున్నాం అపిట పులువాంగ్ నిన్నోని బహువచనేకరాన్న బహువచనే అబ్దున్నాం అపిట పులువాంగ్ నిన్నోని పుతే ఏకవచనేకరాన్న మిమ క్రమ దిక విభాగేట ప్రశ్న ఎన్న పులువాంగ్ మొన క్రమే ఆవా తపే దరోటిక సూదానమిన్ సితిన్నోనే కోమారి ప్రశ్న వలటే ఉత్తరలి అన్నే అని హోమావా తిక ప్రశ్న అక్కీని కమతకరాన్ని పా హోమావా తప్పి దరు అంటే మంగితనవా ఇతామట్ నివర్ది లేసే ప్రశ్న వలట ఉత్తర దిన్న పులువాంగ్ విధియట మమే అది దవసేది పాడమే పహదిలి కరల దినోగుతే విషీమ గట్లువా కరగండి పా లక్షరట పాదము పహదిలి కర్లు దేందాలి నివారణ దిశ అక్షరాలు పాడి పహదిలి కర్లు దేందాలి ఉన్న అపే ఉన్న అపే మాతృకావే అపే మాతృకావ తమై మీ బోర్డుకి తీయండి ఒకటి పేన వాటి మే తీయన్ని ఒరుమై ఒరుమై కియన వచ్చనే మే తీయన్ని ఒరుమై ఏకవచనే మే తీయన్ని పన్మై పన్మై బహువచనే లస్సంటే యుగాగండి ఒరుమే ఏకవచనే పన్మై బహువచనే ఒరుమే ఏకవచనే పన్మై బహువచనం లస్సంటే కాదండి
ඔව් මං හිතනවා මාතෘකාවක් දාගැනීම සඳහා ඔබට ප්‍රමාණවත් වෙලාවක් ලැබුණා. අර නේද? හොඳයි. නැවතත් මතක් කරනවා බලාගන්නේ ඕරුමයි ඒක වචනය. පාඉන් මයි පන් මයි බහුවචනය. ඔරුමයි එක වචනේ පන්මයි කියන කියන්නේ බහුවචනය. ඔරුමයි එක වචනේ පන්මයි කියන්නේ පුතේ බහුවචනය. දැන් තරු ලකුණක් දාලා ලියාගන්න. තරු ලකුණක් දාලා පුතේ. තරු ලකුණක් දාලා ලියාගන්න සියලුම දරුවන් දෙමළ භාෂාවේ යම් කිසි ඒක වචන නාම පදයක් ඒක වචනේ නාම පදයක් ඒක වචනේ නාම පදයක් බහුවචනය කිරීම සඳහා බහුවචනය කිරීම සඳහා ක්‍රම කීපයක් භාවිතාවනු ලැබේ. දෙමළ භාෂාවේ යම්කිසි ඒක වචනේ නාම පදයක් බහුවචනයේ කිරීම සඳහා ක්‍රම කීපයක් භාවිතාවනු ලැබේ. භාවිතාවනු ලැබේ. හොඳයි. එතකොට දැන් මම දීපු මේ නෝට් එකෙන් කියවෙන්නේ දරුවනේ දෙමළ භාෂාවේ තියෙන ඒක වචනයක් බහුවචනයට පරිවර්තනය කරන්නේ ක්‍රම රාශියක් භාෂාව ඇතුලේ තියෙනවා. මේ හැම ක්‍රමයක්ම අපි උගන්වන්නේ නෑ ඔයගොල්ලන්ට. අයශ්‍රේණිය පෙළ පොතෙහි එහෙම නැත්නම් අයශ්‍රේණිය ගුරුවත් පොතෙහි සඳහන් වෙලා තියෙනවා ක්‍රම කීපයක්. ඒ ක්‍රම කීපය විතරක් මම අද දවසේදී ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙනවා පුතේ නිවැරදි ලෙස. ඔන්නේ පළවෙනි ක්‍රමය කියලා දාගන්න හැමෝම දාගන්න පළවෙනි ක්‍රමය කියලා. පළවෙනි ක්‍රමය ඒ පළවෙනි ක්‍රමේ තමයි සාකච්ඡා කරන්න මම සූදානම් වෙන්නේ. පළවෙනි ක්‍රමේ හරි. පළවෙනි ක්‍රමේ විස්තර කිරීම සඳහා මම මෙතන වචනයක් භාවිතා කරනවා. පා ඊ තේ ඉන් පට්ටම් කියන වචනය. පට්ටම් කියලා කියන්නේ පුතේ සරුංගලය. එක සරුංගලයක් තියෙනවනම් අපි ඒකට පට්ටම් කියලා කියනවා. එක සරුංගලයක් තියෙනවනම් අපි ඒකට පට්ටම් කියලා කියනවා. දැන් මේක බහුවචනේ කරන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. මේක බහුවචනේ කරන අවස්ථාවේදී හොඳට මතක තියාගන්නේ අගට තියෙනවා ඉම්මකුරක්. අගට තියෙනවා පුතේ ඉම්මකුර.
අගට තියෙනවා ඉම්මකුර, අගට ඉම්මකුර. දැන් අගට ඉම්මකුර තියෙනවනා ඒක බහුවචනීය කරන්නේ අපි කරන්නේ ඒ ඉම්මකුරේ ලියන්නේ නෑ, ඒ වෙනුවට ලියනවා ඉං ග ඉල් කියන අක්ෂර තුන ලියනවා. ඉම්මකුරේ ලියන්නේ නෑ ඉං ග ඉල් කියන අක්ෂර තුන. හැබැයි ඒක වචනේ අගට ඉම්මකුර තියෙනවනම් පමණයි. ඒක වචනේ අගට ඉම්මකුර තියෙනවනම් පමණයි. ඉම්මකුර මැදට තිබුණත් මේ ක්‍රමේ පාවිච්චි කරන්න බෑ. ඉම්මකුර මුලට තිබුණත් මේ ක්‍රමේ පාවිච්චි කරන්න බෑ. ඒක වචනයක් වෙන්නත් ඕනේ, ඉම්මකුර අගට තියෙන්නත් ඕනේ. එහෙම තියෙනවනම් මෙන්න ඉම්මකුර අපි කැපුවා, එය සඳහා එකතු කරනවා ඉම් ග ඉල්. ඉම්මකුර කැපුවා, එය සඳහා එකතු කරනවා ඉං ග ඉල්. හරි, එතකොට පට්ටෑම් පට්ටැංගල් වෙනවා. පට්ටෑම් පට්ටැංගල් වෙනවා. ශබ්දයක් තෝරලා උඩි ලියන්නම්. මෙන්න පට්ටෑම් මේ පැත්තට යනකොට පට්ටැංගල් පට්ටැංගල් කියලා මාරු වෙනවා පුතේ. පට්ටැංගල්. හරි, එහෙනම් නෝට් එක ලියාගමු අපි. යම්කිසි ඒක වචනේ, යම්කිසි ඒක වචනේ නාම පදය, නාම පදය, නාම පදයක්, නාම පදයක් ඉම් අක්ෂරයෙන් දෙමළ ඉම් අකුර ලියාගන්න. මේ තියෙන ඉම් අක්ෂරය ඉම් අක්ෂරයෙන් අවසන් වූයේ නම්, අවසන් වූයේ නම්, අවසන් වූයේ නම් අවසන් වූයේ නම් අවසන් වූයේ නම් එය 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 බහුවචනේ කිරීම සඳහා, එය බහුවචනේ කිරීම සඳහා අග අක්ෂරය ඉවත් කොටේ, අග අක්ෂරය ඉවත් කොටේ එය සඳහා, එය සඳහා මෙන්න ඉං ග ඉල්. එය සඳහා ඉං ග ඉල් එකතු කරන්න. ඉම්ම පුරා ඉං කරලා ඉං ග ඉල් එකතු කරන්න. මෙන්න උදාහරණය මේක ලියාගන්න. ඊට පස්සේ මෙන්න මෙතන එකක් තියෙනවා, මෙතන ඊළඟට තව ටිකක් දාලා තියෙනවා. මේ ටික බහුවචනය කරන්න. උදාහරණයට මේක ලිව්වා, ඊට පස්සේ මෙතන මෙන්න මේ ටික ඉන්න. හරි, ලස්සනට ලියමු. ටක්ගාල බහුවචනය කරන්න විනාඩි දෙකක් දෙන්න.
හොඳයි, මං හිතනවා වෙලාව ඇති කියලා. වට්ටෙනමු, බහුවචනී කරාම වට්ටැඟල්, නිලම් බහුවචනී කරාම නිලැඟල්, පාලම් බහුවචනී කරාම පාලැඟල්, වරුඩෙම් බහුවචනී කරාම වරුඩැඟල්, පඩෙම් පඩැඟල්, වාරයම් වාරැඟල්, වනයම් වනැඟල්, මර මරැඟල්, පළම් පළඟල්. ඔන්න පළවෙනි ක්‍රමේ හැම දරුවෙකුටම ඉතාමත් ලස්සනට තේරුම් ගන්න පුළුවන් විදියට විස්තර කරා. දැන් ඒ මාතෘකාව යටතේම ඒක වචන බහුවචන කියන මාතෘකාව යටතේම තියෙන තව කොටසක් පැත්තට අපි හැරි බලමු. තොට පළවෙනි කොටස තමයි පැහැදිලි කරල දුන්නේ. දෙවැනි කොටස විස්තර කරන්න මම දානවා මෙන්න මේම වචනය. අම්මා කියල එකක් දානවා, ඊට පස්සේ පහලින් වගේ අප්පා කියල එකක් දානවා, ඊළඟට තම්බි කියල එකක් දානවා, ඊළඟට මාමා කියල එකක් දානවා. හරි, මාමා පේනවද? පේන පේන ගැටලු වන්නේ පේනවා. ඊළඟට මේ පැත්තේ මාමි කියල එකක් දානවා, ඊළඟට අක්කා කියල එකක් දානවා, ඊළඟට අන්නා කියල එකක් දානවා. සාමාන්‍ය මේ වචන ටික කියෙව්වාම අපේ දරුවන්ට මතක් වෙනවා ඇති. මේ වචන ටික ඔක්කොටම දාන්න පුළුවන් එක මාතෘකාව. අම්මා, අප්පා, තම්බි, මාමා, මාමි, අක්කා, අන්නා. මේ ඔක්කොම නෑදෑයි. මේ ඔක්කොම නෑදෑයි. හරි මතක තියාගන්න. මේ නෑදෑයෝ බහුවචනය කිරීම සඳහා අපි කරන්නේ ඒ වචනය නැවත ලියලා අගට එකතු කරනවා මාර. අගට එකතු කරනවා මාර. වෙනම එකතු කරන්නේ නෑ. ඒකත් එක්කම ඉන්න ඕනේ. ඒකත් එක්කම දුරස් කරන්න එපා. දුරස් කරන්න නැතුව ඒකත් එක්කම එකතු කරන්න ඕනේ. දැන් අම්මා නම් පුතේ මා අම්මා කියනකොට සිංහල තේරුම අම්මා. මෙතන තියෙනවා අම්මා මාර් කියන එක. අම්මා මාර්, අම්මා අම්මලා, අම්මා අම්මලා. එතකොට මේ අම්මා කියන එක බහුවචනය කරන්නේ අම්මා මාර් කියන එක එකතු කරලා මාර්. පැහැදිලිද? හැබැයි මේමයි හැම වචනයකටම දාන්න බෑ. අපි කියමුකො බුද්ධම්, පුත්තෑම් මාර් එකතු කරන්න බෑ. පුත්තෑම් පොතනේ, නෑදෑයි නෙවෙයි. තේරුණානේ? පෙන්සිල්, පෙන්සිල් මාර් දාන්න බෑ. මොකෝ පෙන්සිල් නෑදෑයි නෙවෙයි, නෑදෑයන්ට විතරයි. හරි, හරි. දැන් දෙවෙනි ක්‍රමය කියලා දාලා ලියාගන්න. දෙවෙනි ක්‍රමය කියලා දාලා ලියාගන්න. යම්කිසි යම්කිසි නෑදෑයෝ සඳහන්, නෑදෑයෝ සඳහන් යම්කිසි නෑදෑයෝ සඳහන් යම් කිසි නෑදෑයෝ සඳහන් ඒක වචන නාම පදය
ඒක වචන නාමපදයක්. ඒකවචන නාමපදයක්. බහුවචනීය කිරීම සඳහා එම වචනය නැවත ලියා එම වචනය නැවත ලියා එම වචනය නැවත ලියා අගට මාර් යන වචනය අගට මාර් යන වචනය අගට මාර් යන වචනය එකතු කරනු ලැබේ. අගට මාර් යන වචනය එකතු කරනු ලැබේ. වරාං ඇතුළේ ලියාගන්න වරාං ඇතුළේ නෑදෑයෝ සඳහන් නෑදෑයෝ සඳහන් ඒක වචනවලට පමණක් මෙම නීතිය මෙම නීතිය භාවිතා වනු ලැබේ. මෙම නීතිය භාවිතා වනු ලැබේ. භාවිතා වනු ලැබේ. එතකොට අම්මා නම් පුතේ අම්මා මා අම්මා අම්මලා. දැන් අප්පා නම් පුතේ අප්පා මා තම්බි තම්බි මා මාමා මාමා මා මාමි මාමි මා අක්කා අක්කා මා අන්න අන්නා. තක්කාලා දෙමු ඉක්මනට අදන්.
හරි. ඔන්නේ ක්‍රම දෙකක් පැහැදිලි කරලා දුන්නා. පළවෙනි ක්‍රමේ මතකයි ඔගොල්ලන්ට, ඉම්මකුරේ ඉවත් කරා, ඉම්මකුර ඉවත් කරා ඉංගයිල් දැම්මා. දෙක නෑදෑයුන්ට මාර එකතු කරා. දැන් කියලා දෙන්න අදන්නේ පුතේ තුන්වෙනි ක්‍රමයේ. තුන්වෙනි ක්‍රමයේ විස්තර කරන්නේ මම මෙහෙමයි. බලාගන්නේ පු ඊළඟට වහුප්පු. හරිනේද? තව එකක් දෙන්න පුළුවන් අපිට. හරි. පළවෙනි එක පු, ඊළඟට වහුප්පු, ඊළඟට ඊ. පූ කියනකොට අග දීර්ඝ ශබ්දයක් තියෙනවා. වහුප්පු කියනකොටත් දීර්ඝ ශබ්දයක් තියෙනවා. ඊ කියනකොටත් දීර්ඝ ශබ්දයක් තියෙනවා. මේක කියවලා තේරුම් ගන්න ඕන ක්‍රමයක්. කියවලා කියවලා තේරුම් ගන්න ඕන ක්‍රමයක් උදේ. හරි, මෙන්න මේමයි. හොඳට ආගන්නේ. කියවනකොට වචනයක් කියවනකොට පුතේ, වචනයක් කියවනකොට දීර්ඝ හඬක් එනවනම්, දීර්ඝ හඬක් එනවනම් පුතේ, ඒක බහුවචනය කරන්නේ අපි ඒ වචනේ ලියලා අගට එකතු කරනවා. ඉක් අකුරයි, ක අකුරයි, ඉල් අකුරයි. ඉක් අකුරයි, ක අකුරයි, ඉල් අකුරයි. තව උදාහරණයක් දෙන්න පුළුවන් සෙරුප්පු කියන එක. තව ඒ උදාහරණයක් දෙන්න පුළුවන් සෙරුප්පු කියන එක. සෙරුප්පු. දැන් පූ කියනකොට දීර්ඝඩා පූක්ක ඉක්ක එකතු කරා. වහුප්පු කියනකොට දීර්ඝඩා ඒ වචනේ ලිව්වා. අගට එකතු කරා ඉක්ක ඉල් කියන එක එකතු කරා. ඊළඟට හී කියන කොටත් ඒවයි ඒ වචනේ ලිව්වා. අගට එකතු කරා ඉක්ක ඉල් කියන එක. පැහැදිලිද? ආයි දැන් තේරුම් ගන්න පුළුවන් ඇති ඔබට. සෑම අවස්ථාවකදීම පුතේ දීර්ඝ අඬක් තියෙන වචනයක් බහුවචනය කිරීම සඳහා අරනේද අග පවතින වචනේ ඉක්ක ඉල් මොකද කරන්නේ අපි එකතු කර ලියාගන්න නෝට් එක. ඔන්න ආගන්න පුතේ, ඔන්න ආගන්නේ නැවත විස්තර කරලා දෙන්න පුතේ. මම මේ කියලා දෙන්න අදන්නේ තුන්වෙනි ක්‍රමය. මේ කියලා දෙන්න අදන්නේ තුන්වෙනි ක්‍රමය මතක තියාගන්න. පළවෙනි එක පූ, ඊළඟ එක වහුප්පු, ඊළඟ එක ඊ, ඊළඟ එක සෙරුප්පු. පූ කියන එක, වහුප්පු කියන එක, ඊ කියන එක, සෙරුප්පු කියන එක. මේවා අකුරෙන් බලන්න බෑ, ශබ්දයෙන් බලන්න ඕනේ. අකුරෙන් බලන්න බෑ, ශබ්දයෙන් බලන්න ඕනේ. පූ කියනකොට දීර්ඝණ්ඩක්, වහුප්පු කියනකොට දීර්ඝණ්ඩක්, ඊ කියනකොට දීර්ඝණ්ඩක්, සෙරුප්පු කියනකොට දීර්ඝණ්ඩක්. මේ හැම වචනයකම අගට දිගු ශබ්දයක් තියෙනවා, දීර්ඝණ්ඩක් තියෙනවා. මේ වගේව බහුවචනය කරන්න අපි කරන්නේ ඒ වචනය ලියනවා, ලියලා අගට එකතු කරනවා ඉක්ක ඉල්. මේ වචනය ලියනවා, ලියලා අගට එකතු කරනවා ඉක්ක ඉල්. පැහැදිලිද? මේ නෝට් එක තුන, තුන්වෙනි ක්‍රමේ නෝට් එක ලියාගන්න. යම් කිසි ඒක වචනේ, ඒක වචනේ නාම පදයක්,
යම් කිසි ඒක වචනේ නාම පදයක් දීර්ඝ හඬක් සහිත අක්ෂරයෙන් දීර්ඝ හඬක් සහිත අක්ෂරයෙන් දීර්ඝ හඬක් සහිත අක්ෂරයෙන් අවසන් වූයේ නම් අවසන් වූයේ නම් එය බහුවචනීය කිරීම සඳහා එය බහුවචනීය කිරීම සඳහා එය බහුවචනීය කිරීම සඳහා එම වචනීය නැවත ලියා එම වචනීය නැවත ලියා එම වචනීය නැවත ලියා අගට ඉක් ඉල් අගට ඉක් ඉල් එකතු කරනු ලැබේ අගට ඉක් ඉල් එකතු කරනු ලැබේ අගට ඉක් ඉල් එකතු කරනු ලැබේ තග්ගාල මේ ටික ලියාගෙන තව එකක් ලියන්න පුළුවන් පී කියන එකක් තී
හරි. ඔන්න දැන් මම හතරවෙනි ක්‍රමේ පැහැදිලි කරලා දෙන්නම්. හතරවෙනි එක පුතේ. හතරවෙනි එක විස්තර කරන්න මම දෙනවා. ඕගොල්ලොන්ට වචන කීපයක් පෙන්සිල් එකයි පේනෙයි එකයි තව දෙන්න පුළුවන් බීඩු තව දෙන්න පුළුවන් අපිට කඩෙයි ඊළඟට වඩෙයි මලෙයි. දැන් මේ වචන ටික බහුවචනය කරන්න පුතේ. හරි බලාගන්න, පළවෙනි එක තියෙනවා පෙන්සිල්, ඊළඟ එක පේනෙයි, ඊළඟ එක වීඩු, අඩෙයි වඩෙයි මලුයි. මේව ටික බහුවචනය කරන්නේ මෙන්න මේමයි. පෙන්සිල් බහුවචනය කරන්නේ පුතේ පෙන් සිල් ගල් කියන එක දාන්න ඕනේ. මේ ගල් කියන එක දාලා බහුවචනය කරන්න ඕනේ. පෙන්සිල් බහුවචනය කරාම පෙන්සිල් ගල්. පේනෙයි බහුවචනය කරන්නේ පේනෙයි ගල්. මේ ඔක්කොම ගල් දාල බහුවචනය කරන්න ඕන පුතේ. හරි ලියාගන්නේ නම් ඉයත සඳහන් හතරවෙනි ක්‍රමයේ ඉයත සඳහන් ක්‍රමවලට ඉයත සඳහන් ක්‍රමවලට අදාළ නොවන අක්ෂරයකින් අදාළ නොවන අක්ෂරයකින් වචනයක් වචනයක් අවසන් වූයේ නම් එය බහුවචනය කිරීම සඳහා එය බහුවචනය කිරීම සඳහා එය බහුවචනය කිරීම සඳහා අගට 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 ගල් එකතු කරන්නේ අගට ගල් එකතු කරන්නේ අගට ගල් එකතු කරන්නේ අගට ගල් එකතු කරන්නේ. ටගල් ලියාගමු ටිකත්.